හලෝ එළුනි, ඉතින් අද ඔයගොල්ලන්ට විශේෂිත උෂාගයක් තමයි පෙන්වන්න යන්නේ. මේක ගහකුත් නෙවෙයි, වැලකුත් නෙවෙයි, ගස්වල රැඳිලා හැදෙන ශාකයක්. ගස්වල තමයි මේක ගොඩගෙන සාමාන්‍ය තිත සහිත ශාකවල මේක හැදෙනවා. ඉතින් මේක ගැන තමයි අද අපි හඳුනාගන්නේ මිදාන්නේ. ඉතින් මේකේ භාවිත දැනට ගොඩක් නුකු භාවිතයක් නැහැ. සාමාන්‍යයෙන් ඔය තෙල් වර්ග හැදීමේදී, කියන්නේ අපේ වෙදගමේ එන තෙල් වර්ග තියෙනවා, සමහරක් තෙල් වර්ග විශේෂිත වූ තෙල් වර්ග, ඒ වගේ තෙල් වර්ග වලට, ඒ වගේම ඔය අපි ගත්තොත් එහෙම කැඩුම් බිඳුම් ආශ්‍රිතව යන, ඒ වගේ ආශ්‍රිතව යන තෙල් වර්ග තියෙනවා. අන්න ඒ වගේ තෙල්, ඒ වගේ තෙල් වර්ග නිෂ්පාදනය කරන්න හදන්න භාවිතයට ගන්න පුළුවන් ශාකයක් විදිහට මේ ශාකය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක දන්නවා, දන්නේ නැති ඇත ඇති. මේ තියෙන පටි ධාතු කියන විශේෂය, මේකේ මම අහලා තියෙන විදිහට පටි ධාතුකෙත් වර්ග කිහිපයක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන් විදිහට තියෙන්නේ මේක. ඉතින් මේක අපි ගත්තොත් මේක සාමාන්‍යයෙන් තෙත තියෙන ඕනේ, නිතර තෙත තියෙන තැනක තමයි මේක හැදින්නේ. ඒ කියන්නේ දැන් අපි මේක මේ විදිහට පෝච්චි එකට දාලා තිබ්බට මේවා කියන්නේ පොඩ්ඩක් අවුව වෙදිච්චම මේ ශාකේ මැරිලා යන්න බලනවා. ඉතින් කියන්නේ හොඳට හැදිච්ච තැන් වල නම් සාමාන්‍යයෙන් එහෙම වෙනවා අඩුයි. අර කැලෑවල වල නිතර තෙතම, ඒ කියන්නේ අපි ගමු සාමාන්‍යයෙන් මේවා හැදෙන්නේ විශාල ගස් වල හොඳට තෙතමනේ රැඳිලා තියෙන, හොඳට හෙවණ තියෙන තැන්. අන්න ඒ වගේ තැන් වල තමයි මේක ලස්සනට, මේ කියන්නේ හොඳට හැදෙන්නේ. ඉතින් අර මේකට අවුව වෙටිච්ච ගමන් මේ පැලේ සවුත් වෙන්න බලන, කොළ වේලිලා, කොළ නිකන් මැරිලා වගේ වේලිලා ගිහිල්ලා වැටෙන්න බලනවා. ඉතින් ඒ හින්දා මේ වගේ ශාක පුළුවන් තරම් හෙවණ තියෙන තැන් වල තමයි හදන්න ඕනේ. මේක විශේෂිත ශාකයක්. ඉතින් මේකේ ගැන ඔය තෙල් වර්ග කියන්නේ හදන විශේෂ, කියන්නේ එහෙම විශේෂයෙන් නමක් කියලා අපිට සඳහන් කරන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඔය මං කිව්ව අවස්ථාව වලට තෙල් වගේ ඒ අවස්ථාවල්දී තෙල් හදන්න මේ ශාකයේ යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේක පටි ධාතු කියලා හඳුන්වන විශේෂය. මේක ගැන අපි පැහැදිලිවම ලොකු විස්තරයක් එක්ක, ලොකු විස්තර කියන්නේ මේකෙත් හොයාගන්න ලොකු විස්තරයක් මට හම්බුනේ නැහැ. ඒකට දැනට තියෙන විස්තරත් එක්ක අපි දාලා අපි ළඟදී වීඩියෝ එක කරමු. ඉතින් දැනට අඳුරගන්න මේ දෙන්නේ පටි ධාතු කියන විශේෂය. මේක තෙල් වර්ග සෑදීමේදී යොදා ගන්න ශාකයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී, කියන්නේ අපි ළඟදීම කතා කරන මේ ශාකය ගැනත්, ඉතින් මේ ඒකෙදී අපි බලමු මේක කොහොමද හිටවන්නේ, සහ මේක අපිට දැන් සාමාන්‍ය අවුව පොදුවේ ගත්තොත් අපිට, කියන්නේ මේ ශාකයටම ගත්තොත් මේක අනිවාර්යෙන් හෙවණ තියෙන තැනක තියෙන්න ඕනේ. අවුව වැඩක් කරේ වැඩනොත් එමේ මේ පැලේ සවුත් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ මැරලා වේලිලා යන්න තියෙන සම්භාවිතාවය වැඩි. කොච්චර මුල හරියට තෙත දුන්නත් මේ කොළ ටික වේලිලා යන්න බලනවා අවුව වැඩනොත් එහෙම. ඉතින් ඒ හින්දා සම්පූර්ණම ශාකය හොඳටම හෙවණ තියෙන තැනක තිබ්බොත් මේක ලස්සනට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අර මේ සාමාන්‍යයෙන් ওই පොල් එලි දාලා වගේ තමයි හදන්නේ සාමාන්‍ය විදිහට. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඔය ඕකිට් වර්ගයේම හදන්නේ පොල් එලි කෑලි දාලා, අඟුරු කෑලි, එතකොට ඔය ගඩොල් කෑලි, ඒ වගේ දාලා හදනවානේ. ඒ වගේ දාලාත් හදන්න පුළුවන්. ඒ වුණාට ගොඩක්ම මේකට හොඳ පොල් එලි විතරක් දාලා හදනවා. ඒ කියන්නේ මේක වටේට හොඳට පොල් එලි කෑලි චූටි චූටිවට කපලා වටේට ලස්සනට දාලා, හරි සාමාන්‍ය මේ පැලේ හොඳට හිර වෙන්න පොල් එලි වටේට දාලා මේවා කරන්න පුළුවන්. අර නිකන් වතුර වැටුණොත් එතමනේ ටිකක් රැඳිලා තියෙන විදිහට, ඒ කියන්නේ වතුර දානවා කියලා මේකට හැමදාම වතුර දාන්න හොඳ නැහැ. මුල් ටික කුණු වෙන්න බලනවා. ඒ හින්දා දවස් දෙකකට සැරයක් වගේ වතුර දෙන්න කමන්නේ. පුළුවන් තරම් හෙවණ තියෙන තැනක තියෙනවා නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේක ගැන අපි ලොකු විස්තරයක් ළඟදීම කතා කරමු. දැනට අඳුරගෙන තියාගන්න මේ දෙන පටි ධාතු කියන ශාකය. අපි එහෙනම් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු.